උදෑසනක් මගේ පුංචි පැටව උනේ රෙට්‍රෝස්පෙර පාසලට මගේ පුංචි දුවා දරුවන්ව ආදරයෙන් පිළිගන්නවා. පුංචි පුතාලා දුවලා අලුත් ඉස්කෝලේ යන්න බලාගෙන නේද ඉති අලුත් ඇඳුම් එහෙම ඇඳගෙන. ඒ වුණාට මේ දවස්වල තියෙන කොවිඩ් වසංගතයෙන් හින්දා අපේ පුංචි පැටවුන්ට ඉස්කෝලේ යන්න විදියක් නෑ නේද පුතේ. ඉතින් ඒ වුණාට ටීචාව පුතාලා දුවලාව බලන්න. ඉතින් ටීචර් වඳුරනවාද පුතේ දුවවල්? කොබල නඳුරනා ඉන්නවනම් අත උස්සන්න. කවුරුවත් වඳුරන්නේ නෑ ටීචර්. මම තමා ඔබලගේ ලොකු ටීචර් පුතාලා දුවලාගේ. ඔබලගේ පන්තියේ ඉන්නේ මමයි තව ඉෂානි ටීචර්යි තමා පුතාලා දුවලාව බලාගන්නේ. ඉතින් පුතාලා ඉස්කෝලේ යන්න විදියක් නෑනේ. ඉතින් ටීචර් මේ දවස්වල පුතාලට කරන්න ඕනි දේවල් ටික අපි මේ විදිහට පුතාලගේ අම්මලා තාත්තලට එවනවා. පුතාලා දුවලා ඉස්කෝලේට ආවනම් එහෙම අපි සෙල්ලම් ගෙදර ලොකු අයියලා අක්කලා පුතාලව පිළිගගෙන මල් දීලා සෙල්ලම් බත් උයලා ගොඩාක් දේවල් කරන්න තිබුණා. ඉතින් අපිට ඒව කරන්න බෑනේ පුතේ. ඉතින් ඒ වුණාට අපි ඉස්කෝලේ ආවහම ඒ දේවල් හැමදේම ඉස්සරහට කරමු. ඉතින් පුතාලා දුවලට අම්මලා තාත්තලට පුංචි පණිවිඩයක් දෙන්න තියෙනවා පුතාලට. අම්මලා තාත්තලට තමයි මේ පණිවිඩය ටීචර් දෙන්නේ. අම්මේ තාත්තේ ඔගොල්ලන්ගේ දරුවන්ට හැම වෙලාවෙම ඔගොල්ලන්ගේ සහයෝගය මේ වෙලාවේ අවශ්‍ය වෙනවා. ඉස්කෝලේ ඉන්න විදියක් නැහැනේ. ඒ නිසා ඔයගොල්ලෝ හැම වෙලාවෙම පුළුවන් තරම් බබාලා උදින් නැගිටින්න උත්සාහ කරන්න ඕනේ. ඉස්කෝලේ ඉන්න කියන්නේ 8ටනේ. 8ට ඉස්සෙල්ලා දරුවන්ව පාසලට රැගෙනීම අත්‍යවශ්‍යමයි. නැත්නම් ඒගොල්ලෝ කවදාකවත් තේ ගුරුව ලබා ගන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ මේ පුංචි දරුවන්ට මේ කටයුතු කරනකොට උදේ 8ට ඉස්සෙල්ලා බබාලා නැගිටින්න හැම විටම උත්සාහ කරන්න ඕනේ. පෙරලේ බබාලා ඊට පස්සේ දත් ටික මදින්න, මූණ සෝදන්න, ඒ වගේම බබාලාගේ ඇඟ ඔයගොල්ලෝ පිළිවෙලට නමලා තියලා ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා නම් තනියම ඒව ඇඳ ගන්න, සපත්තු ටික දාන්න, මේස් දාන්න, ඒ හැම දෙම බබාලාට තනියම කරගන්න ඕගොල්ලන් හැම විටම උත්සාහ කරන්න ඕනේ දරුවන්ට දෙන්න. බැරි නම් ඔයගොල්ලන්ට ඒගොල්ලන්ට උදව් අවශ්‍ය වෙලාවට දෙමාපියෝගේ උදව්ව හැම විටම දරුවන්ට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි බබාලා තනියම කරගන්නවා නම් ඒගොල්ලන්ට ඒ අවස්ථාව හැම විටම ලබා දෙන්න. ඔබේ පුංචි පුතා දුව ඒ කටයුතු තනියම කරගත්තොත් තමයි ඉදිරියට හොඳ දරුවෙක් හැටියට සමාජයට යන්නට පටන් ගන්න. ඒ නිසා ඕගොල්ලෝ හැම වෙලාවම දරුවට නැගී සිටින්න අත් උදව්කාරීක වෙන්න කියලා මම මේ දෙමාපියන්ගෙන් ඉතාම ආදරෙන් ඉල්ලලා හිටියා.